मम्मी ඇවිල්ලා තියෙන්නේ මම ජීවත් වෙන රටේ තියෙන ලොකුම වාහන ප්‍රදර්ශනාගාරයට VR6 3.2 හෝස් පවර් එකක් තියෙන එන්ජින් එකක් විශේෂ ආරාධනා කරපු ලගසිය ටීම් එකට අයින ට්‍රේඩර්ස්ලා ටියුෂන් කරන සර්ලා පුදුම සෙනඟක් ඉන්නේ මෙතන සයිබර් රැක් එකක් තියෙනවා අතන සයිබර් රැක් එකක් තියෙනවා අතන මේ හිතන් හිටි අනාගතයේ එන වාහන කියලා හිතන විදිහට මාර ලස්සනයි අද मम्मी ඇවිල්ලා තියෙන්නේ මම ජීවත් වෙන රටේ තියෙන ලොකුම වාහන ප්‍රදර්ශනාගාරයට මේ වීඩියෝ බලන වෙලාව ඉඳලා වීඩියෝ කීපයකින්ම වාඩ පලා ගන්න පුළුවන් ලෝකයේ තියෙන පළගතුම සුපෝභෝගීම වාහන ඉතින් අපි ගිහිල්ලා බලමු මේ වාහන කොහොමද කියලා මේ ඔයාලට මගේ පිටිපස්සෙන් පේන්නේ Audi TT කියන වාහනේ ඒක හොයාගන්න බැරි තරමටම වෙනස් කරලා දිනවා VR6 3.2 හෝස් පවර් එකක් තියෙන එන්ජින් එකක් තියෙන මේ වාහනේ හිතා ගන්න බැරි තරමටම වෙනස් කරලා දිනවා අය බලමු මේ වාහනේ ලස්සන ඔයාලට මේ පිටිපස්සේ පේන්නේ චයිනිස් වෙහිකල් එකක් Rolls Royce කලින් කියන වෙහිකල් එකේ Honki HS6 කියන මොඩල් එක තමයි මේ තියෙන්නේ Rolls Royce වෙහිකල් එකකින් 10 පංගුවක් වගේ මිලක් තමයි මේ වාහනේට යන්නේ. හැබැයි ඒ තියෙන හැමදේම මේ වාහනේ තියෙනවා. හැබැයි මේ වාහනේ චයිනිස් වෙහිකල් එකක්. ඔයාගේ මෙයාගේ වාහන ගොඩාක් මේකේ තියෙනවා. ඉතින් වෙනම ආතල් එකක්. ඒ ආතල් එක උපරිම වශයෙන් ඔයගොල්ලෝ ගේන්න උත්සාහ කරන පුළුවන් තරම් වාහන ගැන කතා කරලා මේ වෙලාවෙ මෙතන මාවිතර සද්ද වැඩි විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. අපිට මේ වාහන ප්‍රදර්ශනාගාරයට විශේෂ ආරාධනා කරපු ලගසිය ටීම් එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේක අපි හැම අවුරුද්දෙම ඉතින් පස්සේදී ඊ අවුරුද්ද තියන්න බරුණා කොරෝනා නිසා. මේ වාරයට පිටිපස්සේ පේන්නේ Toyota Supra කියන වෙහිකල් එක. ඕගොල්ලෝ අහලා දී කතාවක් පිටකවරෙන් ගොඩක් දේවල් තීරණය කරන්න එපා කියලා. මේ වාහනේ Toyota එක වාහනයක් වුණාට ඇතුළේ තියෙන්නේ BM engine එකක්. ඒ නිසා තමයි මේ වාහනේ මෙච්චර ලෝක ප්‍රසිද්ධුනේ. මේ පේන්නේ ලංකාවේ සුලභව මේ දැසට දකින්න පුළුවන් වාහනයක්. හේතුව ලංකාවේ ඉන්න ට්‍රේඩර්ස්ලා, ටියුෂන් කරන සර්ලා, TikTok කරන ගඩිය මම තාම දැකලා නැහැ. YouTubersලා බහුලවම ගන්න වාහනය තමයි මේ තියෙන්නේ BMW i8 කියන vehicle එක. ඉතින් ගොඩක් කට්ටිය දැකලාදී මේක. ඒ නිසා මේ ගැන විශේෂ කාරණාවක් අපි ඔයාලට කියන්න ඕනමාවක් නැහැ කියලා මම හිතනවා. අපි උදේ 10ට මෙතෙන්ට ආවේ 10 ඉඳන් මේ වැඩේ පටන් ගත්තේ 10 ඉඳලා ෆොටෝග්‍රාෆර්ස්ලාට වීඩියෝග්‍රාෆර්ස්ලාට වෙලාව දීලා තිබ්බා දැන් තමයි මේක මහ ජනතාවට පෙන්වන්න පටන් ගත්තේ දැන් ඔයාලා පේනවා නේද පුදුම සෙනඟක් ඉන්නේ මෙතන ඔය විදිහට තමයි මේ වැඩේ වෙන්නේ අපි ගිහිල්ලා තව ටික ඉස්සරහට ගිහිල්ලා වීඩියෝ එක කරගෙන යන්න මේ වලට පේන්නේ ලෝක ප්‍රසිද්ධ කෙන්ටා කියන රේසින් සමාගමේ තියෙන වාහන ටික. මෙතන ජර්ඩ් එකක් තියෙනවා, Nissan එකක් තියෙනවා, Mazda කියන vehicle එක තියෙනවා. මේ තුනම තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සෑහෙන ජයග්‍රහණ ගොඩක් කරන් තියෙනවා. දන්න දෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ ගැන සර්ච් කරලා හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ලංකාවේ නැති සමහරට ඇති ලංකාවේ පදින්න බැරි Dugatti කියන බයික් එක. එන්ජින් කැපැසිටි එක 1100cc. මම හිතන්නේ ලංකාව මේක පදින්න බෑ. මේ වෙන්නේ බයික් එක මාත් එක්ක ඉන්න Elon Musk Tesla shop එක ගාව බින්නේ මේක තමයි Belarus වල මං ඉන්න ජීවත් වෙන රටේ තියෙන ලොකුම වාහන ප්‍රදර්ශනාගාරය අපි දැන් ඉන්නේ ඒකේ විශේෂයෙන් ඔයගොල්ලෝ දෙයක් පෙන්වන්න තියෙන සයිබර් ට්‍රක් එකක් තියෙනවා අතන අර ඔයගොල්ලෝ ඈත පෙන්නේ සයිබර් ට්‍රක් එක ඒත් විශේෂයෙන් වෙන්නේ මේක ගැන කියන්න ඕනේ මේක ඇස් දෙකට අර ආසන් හිටි බලා ගන්න Tesla සයිබර් ට්‍රක් එක මේ තියන්නේ ඔයගොල්ලන්ට පේන්නේ ඒක Elon Musk මේකේ එලිදක් උපදවස ඔයගොල්ලෝ බලලා ඇති බුලට් ප්‍රූෆ් වාහනයක් මේක හදලා දින්නේ පෘථිවිය යන්න නෙමෙයි ගොඩක් කරාට එයා මේක ටාගට් කරලා දින්නේ අඟහරු වලටමයි මේ පිටිපස්සේ පේන කළු පාට වාහනේ තමයි Tesla ගේ
ब्लेड के वाहन एक लोकतेन वेडिपुर एक्सलरेशन तीन वाहन මේ දෙපැත්තෙන් පේන්නේ චයිනස් වෙහිකල් දෙකක් එකක් ලෝටස් වෙහිකල් එක අනිත් එක සීගර් වෙහිකල් එක මේ දෙක චයිනස් වලට මාර විදිහට ලස්සනයි ඇදුල ඔයාලට මේ පේන්නේ ලස්සන හිතාගන්න බැරි තරම් ලස්සනයි නිකන් අර අපි හිතන් හිටිය අනාගතයේ එන වාහන කියලා හිතන විදිහට මාර ලස්සනයි ඇදුල හරි ඔය විදිහට තමයි බෙලරුස් වල තියෙන ලොකුම වාහන ප්‍රදර්ශනාගාරය ඔයගොල්ලෝ බැලුවේ මේ විදිහේ වීඩියෝ බලන්න ඕන නම් අපේ YouTube channel එක ගිහිල්ලා subscribe කරන්න like පාරටන් share පාරටන් TikTok account ගිහිල්ලා follow කරන්න දැස්සක් කරනවා එහෙනම් අපි ගියා bye